ඔබේ ජීවිතයට නීරෝගී මග කියන ලීසන්ස් ටුඩේ වීඩියෝ පමානුවී නැරඹීමට ඔබත් දැන්ම අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න. Listens Today. Listens Today. නීරෝගී දිවියකට වෛද්‍ය උපදෙස්. දරු පිළිසිඳ ගැනීමක් සිදු වූ විගස වෛද්‍යවරයෙකු වෙත යාමේ වැදගත්කම පිළිබඳව ඔබ දැනුවත්ද? මේ පිළිබඳව අද අපට කරුණු පාදා දෙන්නේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය R.N.G. රාජපක්ෂ. දරු පිළිසිඳ ගැනීමක් සිදු වුණාම ඒ කියන්නේ මුලින්ම මුත්‍රා පරීක්ෂණයක් කරලා ඒ පටියේ ඉරි දෙකක් තියෙනවා කියලා දැනගත්තාම කාන්තාවන්ට ඇති වෙන ගැටලු කීපයක් තියෙනවා. ඉතින් මම අදහස් කරාද මේ ඔබලා දැනුවත් කරන්න අපි වෛද්‍යවරයෙකුට පෙන්වන්න ඕන කොයි කාලෙද කියන එක. මගේ අදහස නම් ඒ මුලින්ම ඉරි දෙක පේන්න ගත්ත ගමන්ම වගේ වෛද්‍යවරයෙක් හම්බෙන්න ඕන. මොකද ඒකට හේතු රාශියක් තියෙනවා. එකක් ප්‍රධානම හේතුව තමයි අපි දැනගන්න ඕන ඔබ ඇත්තටම ගර්භණී වුණත් සමහර විට ස්කෑන් පරීක්ෂණයක පේනුනේ නැති වුණත් ඔබ වෛද්‍යවරයෙක් මුණ ගැසෙන්න යන්න ඕන. ස්කෑන් කරන්නම නෙමෙයි. මොකද වෛද්‍යවරයාට පුළුවන් ඔබ දැනට ගන්න ඔබගේ රෝග තත්ත්ව හඳුනගෙන ඔබගේ සමහර ඇඟේ රුධිරය මදින්න පුළුවන්. ඔබ එහෙම නැත්නම් ඔබට හෘද රෝගයක් තියෙන්න පුළුවන්. ඒ වගේම ඔබ වෙනත් රෝග වලට ඖෂධ ගන්න පුළුවන්. සමහර විට අපි කියමු හෘද රෝග වලට වලිප්පුවට ඒ වගේ ඖෂධ ගන්න පුළුවන්. ඒවා සමහර ඖෂධ ඔබට හොඳ නැහැ, සුදුසු නැහැ, දරුවෙක් බඩේ ඉන්නවනම්. ඒ හින්දා මුලින්ම වෛද්‍යරෙක් හම්බෙන්න ගියාම වෛද්‍යරයා ඔබගේ ඉතිහාසය අහලා ඔබගේ රෝග පරීක්ෂා කරලා සමහර විට පපුවේ අමාරු තියෙන්න පුළුවන්. ඔබ ජීවිතේට පපුවේ පරීක්ෂණයක් කරගන්න නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ පපුවේ පරීක්ෂණයක් නිකන් තියලා බලලා තව එතකොට ඔබගේ පියුරු වල මොකක් හරි වෙනස්කම් තියෙනවා ඒවත් හරියට සුදුසුකම් විදිහට හරි ගස්සලා ඒ වගේම ස්කෑන් පරීක්ෂණයක් නගිතා වැදගත්. මොකද ස්කෑන් පරීක්ෂණයෙන් අපිට දැනගන්න පුළුවන් මුල්ම අවස්ථාවල සති 5ක් 6ක් යනකොට දරුවා ඉන්නේ ගර්භාෂයේ ඇතුළේද පිටද කියලා. ඒ වගේම ස්කෑන් පරීක්ෂණයෙන් දැනගන්න පුළුවන් ඊට පස්සේ මේ දරුවාගේ හෘද වස්තු වැඩ කරනවද කියලා. සමහර මවුරුන්ගේ බබාලා ඉන්නවා හෘද වස්තු වැඩ කරන්නේ නැතුව කුස ඇතුළේ තියෙනවා, ලොකු වෙන්නේ නැහැ, වැඩෙන්නේ නැහැ. මොකද ඒ හෘද වස්තු නැවතිලා. ඒවට අපි කියනවා ගබ්සාවක් කියලා. ඉතින් මේ ගබ්සාවල් තියෙනවද කියලා දැනගන්න පුළුවන්. මොකද ඔබට මේ ඔසප්පීම හැදෙන්නේ නැහැ මේ තුරිච්ච කොට සරන්දානකම්. ඒ හින්දා සමහර අම්මලා හිතනවා දැන් මට මාස 3යි 4යි මාස 5න් යන්න ඕන වෛද්‍යරෙක් හම්බෙන්න කියලා. මාස 5න් ඇවිල්ලා බලනකොට මේ බබා මාසෙකමාරෙම කුසතුල නැති වෙලා පේන්නේ නැහැ ගර්භාෂයේ හිස්. ඒ වගේ තත්ත්ව වෙනවා. ඉතින් මේ තත්ත්ව වලින් ඔබට බබා ඉන්නේ ගර්භාෂයේ ඇතුළේද පිටද? ඒ වගේම බබාගේ හෘදය වැඩ කරනවද? බබාගේ දින ගණන් හොයන්න පුළුවන් අපිට. සති කීයක් වෙනවද? මොකද ඔසප් වීමට දින හදන ඒවා හුඟක් වෙලාවට වැරදි. ඉතින් ඔසප් වීමට හදන දින ගණන් අපි භාවිත කරන්න කිව්වොත් බබා අඩු වයසෙන් හම්බ වෙන්න පුළුවන්. මේව නැත්තම් කුසතුල මේ යන්න පුළුවන් දින පහු වෙලා ගොඩක්. ඒ හින්දා දින ගණන් බලා ගන්න පුළුවන්. ඒ වගේම සමහර අයගේ මේ දරු පිළිස ගැනීමක් වුණාට මුත්‍රාවල ඉරි දෙකක් වැටුණට සමහර අයගේ තියෙනවා H mold කියලා තත්ත්වයක්. ඒ කියන්නේ gediyekට බබා හැරෙනවා. ඉතින් අපිට බහුල වශයෙන් මේ රෝහල් වල දක්න ලැබෙනවා මේ H-mold කියන තත්ත්වය. මොකද දරුවෙක් නෙමෙයි යූරින් වලට වැටෙනවා ඉරි දෙකක්. ඔසප්පීමත් නවතිනවා. නමුත් මේ ගර්භාෂයේ ඉන්න ලොකු වෙලා H-mold කියන තත්ත්වයට හැරිලා පසුව පිළිකා තත්ත්වයට හැරෙන්න පුළුවන්. ඒ හින්දා මුලින්ම ස්කෑන් එකක් කරන එක වැදගත්. අපිට සාමාන්‍යයෙන් ස්කෑන් පරීක්ෂණයකින් අභ්‍යන්තර පරීක්ෂණයකින් අපිට කියන්න පුළුවන් සති 5ක් වෙනකොට බබාගේ ඒ තියෙන වතුර බෑග් එක පේන්න ගන්නවා. සති 4ෙනුත් පේනවා අභ්‍යන්තර පරීක්ෂණයකින්. බඩ උඩින් තියලා කරන ස්කෑන් පරීක්ෂණයකින් සාමාන්‍යයෙන් සති 5ේදී අපිට මේ වතුර බෑග් එක පේනවා. ඒ වගේම සති 6ේදී දරුවා පේනවා. 6-7 අතර හොඳට හෘද වස්තුව ගහනවා පේනවා. ඒ හින්දා ඉස්සර කාලේ වගේ දැන් මේක මාස 3න් යන්න 5න් යන්න කියලා. ඒ වගේම තමයි මේ අපිට බබාට අවශ්‍ය කරන විටමින් වර්ග, ફોලික් ඇසිඩ්, ඒ වගේම තවත් විටමින් වර්ග වෛද්‍යවරයාට පුළුවනි ඔබට දෙන්න කල්ැතුවම. ඒ වගේම ගණ්ඩ බෙහෙත් වර්ග වෙනස් කරන්න වෙනවා. දැන් අපි කියමු වලිප්පුවට පිති ගන්නව නම් පිති නවත්තන්න හොඳ නැහැ. වලිප්පුව හැදෙනවනේ. ඒවා වෙනස් කරනවා වෛද්‍යවරයා දරුවට සුදුසු ඒවට වෙනස් කරනවා. ඒ වගේම ඔබ හදිසියෙම එක්ස්රේ පරීක්ෂණයකට හරි නොදැනුවත් වික්‍රණ පරීක්ෂණයකට යන්න වුණොත් ඒ බව වෛද්‍යවරයා ඔබට උපදෙස් දෙනවා. ඉතින් ඒ හින්දා දරුවෙක් ඉන්නවා කියලා දැනගත්ත වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න එක තමයි මම හිතන්නේ ඔබලාට මේ කරන්න පුළුවන් සුදුසුම දේ. ඒකට හේතු මං කියන විදිහට පරක් කරන්න එපා. කිසිම දවසක මෙහෙම අපි මාස 3න් යනවා 4න් යනවා කියලා. Listens today. Listens today. නීරෝගී දිවියකට වෛද්‍ය උපදේශ.